इतिनिसा බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන් මනවින් දමණය කළා. ඒ බුදුරජාණන් වහන්සේ අනුත්තරීය ගුණ වලින් සමන්නාගතයි කියලා අපි විස්තර කළා මුලින් සත්‍ගායනා කළා. කෙටියෙන් අපි සීකලොත් බුදුරජාණන් වහන්සේ තරම් සිල්වත් උතුමෙක් මේ ලෝකේ තවත් නැහැ. සීලෙන් අනුත්තරයි. ඒ සීලේ ප්‍රාතිමෝක්ෂ සංවර සීල වශයෙන් කියනවා. පනවා වදල සිකපද කුඩා අනු කුඩා වරදේ බිය දකිමින් හික්මෙනවා. ඉන්ද්‍රිය සංවර සීලයෙන් බුදුරජාණන් වහන්සේ අග්‍ර කෙනෙක් තවත් නැහැ. ඇස කන නාසය සංවර කර ගැනීමයි එයින් සිදු කරන්නේ. එයින් අග්‍රයි තථාගත බුදුරජාණන් වහන්සේ නිසා අනුත්තරයි. ප්‍රත්‍ය පරිහරණය කරද්දී චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලම්පස. චීවරයක් පොරවන්නේ ස්වාමීන් වහන්සේ කෙනෙක් මොකටද? සීතස්ස පටිඝාතය, උන්නස්ස පටිඝාතය. සීතල උණුසුම දුරු කරගන්න. මැසි මදුරු පීඩා වලින් වළකින්නට, සර්ප දෂ්ට වලින් වළකින්නට, ලැජ්ජාව නැති වෙලා යන ස්ථාන තියෙනවා නම් ඒවා වහ ගන්නට. ආන්නේ ආනිසංස සලකමින් සිවුරු පොරවනවා. තව දුරටත් මානසිකාර කරනවා නම් මේ චීවරය කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු කොටසක්. චීවරය පොරවන කය පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු කොටසක්. මෙතන සත්වයක් නැහැ, පුද්ගලයෙක් නැහැ, අයිතිකාරයෙක් නැහැ කියලා ධාතු මානසිකාරනොත් හිතලා හොඳට හිත දියුණු කරගන්න පුළුවන්. ගිහි කෙනෙක් නම් ඇඳුම් ගැන තමයි හිතන්න තියෙන්නේ. එසේ මේ ඇඳුම් මේ කයට පෙරවීමත් එක්ක නැත්නම් සිවුරු පෙරවීමත් එක්ක මේ සිවුර මුලින්ම පිරිසිදු. දහඩිය කුණු වැගිරෙන මේ ශරීරයේ දැවටීමත් එක්ක මේ චීවරයේ මේ ඇඳුම අපිරිසිදු වෙනවාය කියලා. පිළිකුල් බවට යනවාය කියලා පටික්කුල මනසිකාරයෙන් වඩන්නත් පුළුවන්. ඕක තමයි ප්‍රත්‍ය සම්නිෂ්ඨ වූ සීලය. අල්පේචිතාදී ගුණ වඩමින් මේ සිව්පස පරිහරණය කිරීමයි ඒ සඳහා ප්‍රත්‍යවේක්ෂාව අවශ්‍ය වෙනවා. දෙවනි ප්‍රත්‍යවේක්ෂාව තියෙනවා පිණ්ඩපාතය ගැන. මේ ආහාර වළඳන්නේ විනෝදයේ පිණිස, ක්‍රීඩා පිණිස, ඇඟතර කර ගැනීමට, ලස්සන වෙන්න නෙවෙයි. කුසගිනි වේදනා දුරු කරගෙන මේ ජීවිත යාත්‍රාව පවත්වා ගැනීමටයි. එතෙන්දිත් හිතනවා ධාතු වශයෙන්. ආහාරත් පඨවි ආපෝ තේජෝ වායෝ. ශරීරයත් පඨවි ආපෝ තේජෝ වායෝ සත්වයේ පුද්ගලයේ ආත්මයක් නෙවෙයි. ඕනෝන් ගැන බැඳීමක්, හැඟීමක් ඒ දෙකේ නැහැ. බැඳීම තියෙන්නේ හිතේ. ඒක නැති කරගන්න තමයි හිතන්නේ මේව ධාතු මාත්‍රයක් පමණයි. මෙහි ඇලෙන්න දෙයක් නැහැ මේ ආහාරයට. තර ආහාරය වෙන්නේ ආහාර අනුභව කරද්දී කෙල සමග මිශ්‍ර වෙනවා, සෙම් සමග මිශ්‍ර වෙනවා. ආහාර මාර්ගය හරහා ගිහිල්ලා ජීර්ණ වෙලා මල මුත්‍රා බවට පත් වෙලා දුගදහමමින් තමයි මේක අවසන් වෙන්නේ. පිළිකුල් වශයෙන් මානසිකාරක. තර යම් කිසි ඇලීමක් ආහාර කෙරේ තියෙනවා නම්, ගිජුබවක් තියෙනවා නම් මේ මානසිකාරය යෙදෙනවනේ යම් ශ්‍රාවකෙ ගිහි වේවා, පැවිදි වේවා. එයා ඒක දුරු කරගෙන යන කෙනෙක්. තුන්වෙනි සිව්පසේ ඊළඟ කාරණේ තමයි තුන්වෙනි කාරණේ සේනාසන. සයන සහ ආසන. සයන කියන ඇදවල් වලට, ආසන කියන පුටු වලට. ඇඳ පුටු ආදී මේ උපකරණ සහිත වූ කුටි සේනාසනයකට අපි කියනවා සේනාසන කියලා. ඒතර ඒවා පරිහරණය කරද්දී දකින්නවා මම මේ කුටි සෙනසුන පාවිච්චි කරන්නේ, මේ ගේ මම පාවිච්චි කරන්නේ මැසි මදුරු පීඩා, අවැස් සුළං, ඍතු විපර්යාස වලින් වළකින්නට. සීතලින් බේරෙන්න, උණුසුමින් බේරෙන්න, අවුෙන් බේරෙන්නට, සැඟවිලා හොඳින් භාවනා වඩනට. පටිසල්ලානාරාමයට. එහෙනම් භාවනා කරන්න විවේක ස්ථානයක් තමයි මේ කුටිය. කුටියත් පඨවි ආපෝ තේජෝ වායෝ, එහි ඉන්න ශරීරයත් පඨවි ආපෝ තේජෝ වායෝ, සත්‍ය පුද්ගලයේ ආත්මයක්. එහෙනම් මේ නිවහනට, මේ ගෙට, මේ කුටියට ඇලෙන්න දෙයක් නැහැ කියන එක තමයි මේ ධාතු මනසිකාරයෙන් එතන වැඩෙන්නේ. ඒතර මේ පිරිසිදු කුටියට මේ දහඩිය කෙලසෙන් වැගිරෙන කය ඇතුල් කරපු තැන ඉඳන්, මල මුත්‍රා වැගිරෙන මේ කය ඇතුල් කරපු තැන ඉඳන් මේ කුටිය අපිරිසිදු වෙන පටන් ගන්නවා. පිළිකුල් වශයෙන් වඩනවා. ඊට ගිලන්පස, බෙහෙත්, පරිස්කාර. ඊට ගිලන්පසකම අෂ්ටපාන වර්ග, නොඑක් බෙලි මල් ආදී ඖෂධ වර්ග, තම්බලගත්තු වතුර ඒවා ගිලම්පස වලට අයිති වෙනවා. චතු මදුර. අර බෙහෙත් වශයෙන් ගන්න යම් සිංහල බටහිර වෛද්‍ය විද්‍යාවෙන් එන බෙහෙත් වර්ග හොතිය නම් අසනීපයකට වළඳන පාවිච්චි කරන ඒවත් ගන්න වෙන්නේ බේසජ්‍ය පරික්කාර වලට. ඒතර මේ බේසජ්‍ය පරික්කාර වළඳන්නේ මොකටද? උපන් ආබාධ දුරු කරගන්නට. නිරෝගී වෙන්නට. මොකද නිරෝගී වෙන්නේ? නිවන් මාර්ග පාරමී පුරා ගන්නට. නිවන් මාර්ග පූර්ණේ කරගන්නට. තර මේ බෙහෙත් වලත් එමය, මේ ගිලම්පස උනත් ප්‍රණීතයි, මේ අෂ්ටපාන මට ලැබුණ හරි රසයි, මේ චතුමදුර ලැබුණ හරි ප්‍රණීතයි කියලා ඇලෙන නෙවෙයි. ඒවත් පඨවි ආපෝ තේජෝ වායෝ, කයත් එහෙමයි. එහෙනම් ධාතු කොටසක් සත්වයේ පුද්ගලයක් නෑ. මේ පිරිසිදු අෂ්ටපාන, චතුමදුර ආදී බෙහෙත් පරිස්කාර ගිලම්පස අපිරිසිදු කයට ඇතුල් කරාට පස්සේ මේවත් අපිරිසිදු වෙලාම තමයි බැහැර වෙන්නේ කියලා. ඔන්න ප්‍රත්‍ය සම්නිස්සිත සීලය. සිව්පස ප්‍රත්‍යවේක්ෂාව. එයින් අග්‍ර වෙනවා තථාගත බුදුරජාණන් වහන්සේලාට ආජීව පාරිශුද්ධ සීලය තමන් ජීවත් වෙන්න ලබන සිව්පසේ දෙහැමින් සෙමෙන් උපයා ගන්න. අනුන් රවටලා වංචා කරලා සපයා ගන්න නැහැ. ධාර්මිකව සීල රැකලා ගුණ පුරලා ලැබෙන දෙයක් ලබාගෙන ඒන් ජීවත් වෙනවා. දානයේ විශේෂයෙන් භික්ෂුන් වහන්සේනමක් වශයෙන් ධානය සොයන්නේ නැහැ කියනවා. නොයෙක් ක්‍රමවලින් අධහැමි ක්‍රමවලින් මිනිසුන් රවටමින් සිව්පසේ හොයන්නේ නැහැ. එක්විසි අනේසනයන්ගෙන් දුර වෙන්න කියලයි දේශනාවේ සඳහන් කරලා තියෙනවා. එන විනය ක්‍රමයට අනුවම මේ කුහන ලපන නේමිති කතා ආදී කොට කියන අසාරූප්‍ය අකපෝ ක්‍රම වලින් සිව්පස්සය නොසොයා ධාර්මිකව ලැබෙන සිව්පස්යෙන් ජීවත් වෙනවා නම් නිවන් මඟ පුරනවා නම් ඒ ආජීව පාරිශුද්ධ සීල ඒනොත් තථාගත බුදුරජාණන් වහන්සේ අග්‍රයි. ඊට සමාධියෙන් අග්‍රයි කියනවා. උත්තරීතරයි කියනවා. ඒ සමාධිය හතරකට බෙදුවා. කාමාවචර සමාධි. එරදි ප්‍රාතිහාර දැක්වීම ආදී යොදා ගන්නා වූ යම් සමාධියක් තියෙනවනේ. අභිඥාවත් තියෙන එකට කියන කාමාවචර සමාධිය. රූපාවචර සමාධිය කියන රූපේ මුල් කරගෙන වැඩ වූ සමාධියට කියන රූපාවචර ප්‍රථම ද්විතිය තතිය චතුත්ථ කියන ධාන සතර රූපාවචර බ්‍රහ්ම ලෝක වල ඉපදෙනට හේතු වන ධාන. අරූපාවචර කියනවා ආකාස සංඥායතන ආදී අරූප ධාන හතරට. ඒ ධාන හතරෙන් ඒ ලෝකවල අරූප ලෝක හතර ඉපදෙනවා. සිත පමණක් වැඩ කරන කය නිසල්මනේ තිබෙන ලෝක හතරයි. ඒ ආකාස සංඥායතනය විඥානං ඡායතනය නේව සංඥා නා සංඥායතන ආදී ආකින්චඤ්ඤායතන ආදී ලෝක සතරක්. ඒ ධාන වලින් භාග්‍යවතුන් වහන්සේ අග්‍රයි. ඒ සියලුම සමාපatti බුදුරජාණන් වහන්සේට තිබෙනවා. ලෝකෝත්තර සමාධිය. එන විපස්සනා වැඩිීමේදී ඇති වෙන සමාධියක් තියෙනවා. ඊළඟට මාර්ගඵලවලදී ලැබෙන සමාධියට කියනවා ලෝකෝත්තර සමාධිය. ඵල සමාපatti, නිරෝධ සමාපatti. ඒනොත් තථාගතයන් වහන්සේ අග්‍රයි. ඒ සමාධි ශික්ෂාවේ අග්‍ර බැවින් අනුත්තරයි. එසේම තථාගත බුදුරජාණන් වහන්සේ ප්‍රඥාවෙන් අග්‍රයි. එතෙන්දී කිසිම ශ්‍රාවකයෙකුට පසේ බුදුරජාණන් වහන්සේ නමක නොලැබෙන ඥාන හයක් බුදුරජාණන් වහන්සේට ලැබෙනවා. ඒවට කියනවා සට් අසාධාරණ ඥාන කියලා. ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානය. සත්වයේගේ හිතේ පවතින ශ්‍රද්ධාව, සති, සමාධි, විරිය, පඤ්ඤා කියන ඉන්ද්‍රිය ධර්ම පහ සමාන වුණොත් තමයි ඒකෙනා සෝවාන් වෙන්නේ. එහෙම සෝවාන් වෙන්න සුදුසු ධර්මයක් දේශනා කරන්නට බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රිය දිහා බලනවා. සන්තාණ්ඩිත යොමු කරමින් ඒ ධර්මදේශනා පිළිස ලක්ෂයක් හිටියත් ඒ හැමෝගෙම ඉන්ද්‍රිය ධර්ම පිළිබඳ බලන්න පුළුවන් ඥාණය තමයි මේ ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥාණය. අඩු වෙලා තියෙන ඉන්ද්‍රිය වැඩි කරන්නත්, වැඩි වෙලා තියෙන ඉන්ද්‍රිය සම කරන්නත් බුදුරජාණන් වහන්සේ දහම් දෙසන්නේ මෙන්න මේ කියන ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥාණය. ඊළඟට ආසේ අනුසේ ඥාණය. කෙලෙස් අඩු වැඩි බව දකින ඥාණය. නැත්නම් කෙලෙස් අඩුද, වැඩිද, ඉන්ද්‍රිය දියුණුද, නැද්ද? ස්වාකාරයේ ද්වාකාරයේ සුවිඤ්ඤාපේ දුවිඤ්ඤාපේ ආදි වශයෙන් බුදුරජාණන් වහන්සේ සත්‍යයන් දිහා බලනවා. අප්පේ කච්චේ පරලෝක වජ්ජ බය දස්සාවි. අප්පේ කච්චේ න පරලෝක වජ්ජ බය දස්සාවි කියලා කියනවා. සමහර එක් පරලෝ බය දකින්නවා, පවට බයයි, සමහරේ පවට බය නැහැ. සමහරකට හොඳට අවබෝධ වෙන ධර්මයේ සමහරකට අවබෝධ වෙන්නේ නැහැ. අන්නේ ભેදය දකින්නේ ආසය අනුසය ඥානෙ. මේ ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානයත් ආසය අනුසය ඥානයත් කියන ඥාන දෙකට කියනවා ලෝතුරා බුදු ඇස කියලා. එහෙනම් සත්‍යයන් දිහා බලලා බුදුරජාණන් වහන්සේ දහම් දෙසුවේ ලක්ෂ ගණන්, කෝටි ගණන්, අසංඛ්‍ය ගණන් පිරිස එක දේශනාවක අවබෝධ වෙන තරම් දේශනා කරන්න සමත් උනේ බුදුරජාණන් වහන්සේ මේ ඥාන දෙක නිසා. ඊට මහා කරුණා සමාපත්තිය ඥානය. 120 කෝටි ලක්ෂ වාරයක්, 12 කෝටි ලක්ෂ වාරයක් උදෑසනත් හවසත් බැගින් දෙවාරයක් 24 කෝටි ලක්ෂ වාරයක් බුදුරජාණන් වහන්සේ සමාපත්තියට සම්වදිනවා මහා කරුණා දැල. ඒ මහා කරුණාවෙන් බලන සුගතියට යන, නිවනට යන සමත් ශ්‍රාවකයෝ කොහෙද ඉන්නේ? ඒ අයට පිහිට වෙන්නේ බුදුරජාණන් වහන්සේ මේ මහා කරුණා සමාපත්තිය. අදින්නපුබ්බක සිටුවරයාගේ පුතණුවන් මට්ට කුණ්ඩලි තරුණ වයසේම පාණ්ඩු රෝගය හැදිලා මරණයටපත් වෙන්න ගෙදරින් එළියේ ඇඳක නිදි කරලා ඉන්නවා වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ දකින්න පිහිට වෙන්න පුළුවන්. නිවන් දකින්න බැරි වුණත් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වැඩම කළා රශ්මි ධාරාවක් විහිදෙව්වා. ඒ රශ්මිය දැකලා හැරිලා බලනකොට ලෝතුරා බුදුරජාණන් වහන්සේ දයතෝසෝල වඳින්නවත් බෑ, පණ නැහැ. නමුත් හිත පහදවාගෙන මරණින් පසු තාවතින්සේ දිව්‍ය රාජ්‍යයක කියලා ඉපදුනා. යොදුන් 30ක් උස්ස ස්වර්ණ විමානයක, ගව් 3ක් උස්ස ශරීරේ, ගැල් 60ක් පමණ ආභරණ පැළඳගෙන දිව්‍යාංගනාන් දහසක් පිරිවරාගෙන ඉපදුණු මේ මට්ට කුණ්ඩලි දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන අවස්ථාවේ පැමිණිලා ඒ දේශනා ධර්මය අහලා සෝවාන් ඵලයට පත්වනේ. මොකද මහා කරුණා ඥාණයෙන් තමයි බුදුරජාණන් වහන්සේම පිහිට වෙලා තියෙන්නේ. එනම් බුදුරජාණන් වහන්සේ එහෙම සත්‍යයන්ට පිහිට වෙන ඥානයයි ඒ. ඒ තියෙන්නේත් බුදුරජාණන් වහන්සේට පමණමයි. යමක පාටිහාරී ඥාන. පසුගිය දේශනාවකදී අපි මනමින් විස්තර කළා දීර්ඝව මේ යමා මහ පෙළහර කියන්නේ මොකද්ද කියලා. ආහසර පැන නැගලා රුවන් සක්මනක ඉඳගෙන ගිනි කඳකුත් ජල කඳකුත් එක පැහැරෙන් ලෝකෙට විහිදුවා හරින ප්‍රාතිහාරයට කියන යමා මහ පෙළහර. ඒ පෙළහර දක්වන්නා වූ ඒ සමෙහි පවතින ඥානෙට කියන යමා මහ පෙළහර දැක්වීමේ ඥානෙ නැත යමක පාටිහාරී ඥානෙ. ඒනොත් උත්තරීතරයි. එසේම සර්වඥතා ඥානෙ කලින් විස්තර කළා සියල්ල දක්නා ඥානෙ, අනාවරණ ඥානෙ, ආවරණ රහිතව යමක් දකින ඥානෙ. මේ ප්‍රඥාවෙන් භාග්‍යතුන් වහන්සේ අග්‍රයි. ඒ නිසා අනුත්තරයි. විමුක්තියෙන් තදංග විමුක්ති, විස්කම්බන විමුක්ති, සමුච්ඡේද විමුක්ති. තදංග විමුක්තිය කියන යම් කෙනෙක් දන් දෙනකොට, සිල් සමාදන්ව සිල් රකින්නකොට, බණ අහනකොට, භාවනා කරනකොට, ඒ වෙලාවේ කුසාසිතක් පවතිනකොට, අලෝභ ආදේශ අමෝහ කුසල් චෛසික පහළ වෙනකොට සිතක ලෝභ දේශ මොහ අකුසල් චෛසික යට වෙනවා. ඒකට කියන තදංග වශයෙන් Taman විමුක්ත වුණා කෙලෙසුන්ගෙන්. හැබැයි తాවකාලික එක ෂණයකට සුළු මොහොතකට පැයකට දෙකකට වෙන්නත් පුළුවන් මිදෙනවා. ඒ නිදහස් වීම විමුක්තියක්. හැබැයි ඒක තදංගයි. තදංග විමුක්තිය. විස්කම්බන විමුක්තිය කියන්නේ ධානය ලැබුවට පස්සේ ධාන බලයේ යම් තාක් කාලයක් වැඩි කාලයක් කෙලෙස් යටපත් කරගෙන ඉන්නවා. ලෝභ දේශ මොහ යටපත් කරගෙන ඉන්නවා. රාග දේශ මොහ යටපත් කරගෙන ඉන්නවා. ඒකත් යම් නිවනක ස්වરૂපයක් ගන්නවා, විමුක්ති ස්වરૂපයක් ගන්නවා. මොකද ඒ මොහොතේදී යා රාග දේශ මොහ වලින් තොරයි. නිවනේ ලක්ෂණ යාට තියෙනවා ටික. ඇයි? රාග දේශ නැතිවීමයි නිවන. ඒෂණේ නිවන් දැක්කා වගේ හිතන්න පුළුවන්. හැබැයි ඒක ස්ථිර නිවනක් නෙමෙයි, සංසිඳීමක්. එහෙනම් මේ සමුච්ඡේද විමුක්තිය තමයි සෝතාපන්න ඵලයේ මාර්ගයේදී ලැබෙන විමුක්තිය. සකදාගාමි මාර්ගයේදී, අනාගාමි මාර්ගශනේදී සහ අරිහත් මාර්ගශනේදී නැති කරන නසන කෙලෙස් නැවත නූපදින ලෙසම නැති කරන නිසා කියන සමුච්ඡේද විමුක්තිය කියලා. ඒ නිදහස් වුණා වෙනවා. තවත් ආකාර දෙකකට විමුක්තිය බෙදෙනවා. පටිප්පස්සද්දී විමුක්තියත් නිස්සරණ විමුක්තියත්. පටිප්පස්සද්දී කියන්නේ ධාන සමාපත්තීන්දී ඇතිවන සංසිඳීම් විමුක්තිය. නිස්සරණ විමුක්තිය කියන්නේ නිවනෙහිදී ඇතිවන විමුක්තිය. ඒනොත් තථාගත බුදුරජාණන් වහන්සේ විමුක්තියනොත් අග්‍රයි. විමුක්ති ඥාන දර්ශනයොත් අග්‍රයි කියලා විස්තර කරනවා. විමුක්ති ඥාන දර්ශනය කියලා කියන්නේ මාර්ගඵල හතරේදී ඇතිවන ප්‍රත්‍යවේක්ෂා ඥාන 19ට. ඒක අපි මෙහෙම හිතාගමු. සෝවාන් මාර්ගසිත, ඵලසිත, හීන ක්ලේශ ඥාන, ශේෂ ක්ලේශ ඥාන සහ නිර්වාණ ඥාන. එන සෝතාපන්න ආර්යයන් වහන්සේට ඥාන පහක් තියෙන ප්‍රත්‍යවේක්ෂණ. එන සෝවාන් වෙච්ච කෙනා බලනවනේ මට මේ ඥාන පහ තියෙනවාද? ඒක තින් අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. සෝවාන් වෙලා නම් තියෙනවා. Tamanටම දැනෙනවා. කාගෙන්වත් අහන්න ඕනෙත් නැහැ. එයාට මාර්ගඥානය තියෙනවා. මාර්ග ඥානය කියලා එකට කියනවා. ඵල ඥානය. හීන ක්ලේශ කියනවා Taman සෝතාපන්නනකොට ප්‍රහාණය කරපු සංයෝජන තුන. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත, පරාමාස. මමය මගේය කියන ඒ දෘෂ්ටිය සක්කාය දිට්ඨිය නැත. විචිකිච්ඡා බුද්ධ ආදී අටතන සැකේ නැත. සීල වෘත සමාදන් වීමෙන් නිවන් දකින්න බෑ කියන අවබෝධය ඇති වෙනවා. ඒක සීලබ්බත පරාමාස කරන එක නැති කරගන්නවා. එහෙනම් ඒ තුනම නැති වුණා කියලා දන්නවා. හීන ක්ලේශ වශයෙන් හීන ක්ලේශ ඥාණයෙන් දන්නවා. ශේෂ ක්ලේශ වලින් පේනවා තවත් සංයෝජන 7ක් ඉතුරුයි. නිර්වාණ ඥාණයෙන් නිවනට සම්වදින්න පුළුවන්. ආන්නේ විදිහටම සකදාගාමී ආර්යයන් වහන්සේටත් ওই ඥාන පහම තියෙනවා. අනාගාමී ආර්යයන් වහන්සේටත් තියෙනවා. බලුවොත් සකදාගාමී මාර්ග ඥාණය, ඵල ඥාණය, හීන ක්ලේශ, ශේෂ ක්ලේශ. අනාගාමී ආර්යයන් වහන්සේටත් එහෙමයි. රහතන් වහන්සේට තර ඥාන 4ක් තියෙනවා. හේතුව රහතන් වහන්සේ සියලුම කෙලෙස් නැසුවා. ඒ නිසා ශේෂ ක්ලේශ කිව්වත් ඉතුරු කෙලෙස් නැහැ. සෝතාපන්න අරිහත් මාර්ග ඥානෙ, අරිහත් ඵල ඥානෙ, හීන ක්ලේශ ඥානය සහ නිර්වාණ ඥානය. පැහැදිලි? එහෙනම් කෙලෙස් ඉතුරු නැති නිසා එහෙම ඥානයක් නැහැ. එහෙනම් සෝවාන් ආදී මාර්ගඵල තුනේදී ඥාන පහ බැගින් 15යි, රහතන් වහන්සේට ඥාන 4යි. ඔක්කොම මාර්ගඵල හතරටම ප්‍රත්‍යවේක්ෂණ ඥාන 19යි. ඒ 19ට තමයි විමුක්ති ඥාන දර්ශනය කියලා කියන්නේ. එහෙනම් විමුක්ති ඥාන දර්ශනයෙන් උත්තරීතර නිසා බුදුරජාණන් වහන්සේ අනුත්තරයි. කාය ස්වරූපයෙන්, රූප ස්වභාවයෙන් බුදුරජාණන් වහන්සේ තරම් කෙනෙක් තවත් මේ ලෝකයේ ඇත්තේ නැහැ. දෙවි මිනිසුන් අතරින් රූපයෙන් අග්‍රයි තථාගත ලෝතුරා බුදුරජාණන් වහන්සේ. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ, 80ක් අනුව්‍යංජන ලක්ෂණ, ව්‍යාමප්‍රභා, සවණග්ගන බුද්ධ රශ්මාලා, මේ සියල්ලෙන් සෝභමාන වූ කය තමයි තථාගත බුදුරජාණන් වහන්සේගේ දේහ විලාශය. ඒනුත් අග්‍රයි අනුත්තරයි. එසේම සියලු දෙවි මිනිසුන් දමණය කිරීමෙහිලා අග්‍රයි. අපි අහලා තියෙනවා අඟුලිමාල වැනි දරුණු පිරිස් දමණය කළා. එක වචනේ. අඟුලිමාල මම නැවතී සිටින ඔබත් නවතින එච්චරයි. අච්චර මිනිසුන් මරපු කෙනෙක් එක වචනේ දමණය වුණා. ආලවක කියන්නේ අපුරු යක්ෂයෙක්. ඇවිල්ලා තර්ජනය කළා. එළියට බහින්නකෝ ඇතුළට එන්නකෝ මෙහෙම කියලා කියලා බැරිම තැන ප්‍රශ්න ඇහුවා. ඒ ප්‍රශ්නවලට උත්තර දුන්නා. එදා දේශනා කළ ආලෝක සූත්‍රය විස්තර වෙනවා. එතකොට මේ දේශනාව අහලා මේ ආලෝක යක්ෂය දමණය වුණා. ඊට සසරේ වෛර බැඳගෙන අවිල්ලා දරුවන් අනුභව කරමින් ආපු කාළී යක්ෂණිය. දෙවුරම් වෙහෙරේ ඒ මාතාව තමන්ගේ දරුවා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ පාමුල තියලා බේර ගන්න කියලා කිව්ව වෙලාවේ මේ යක්ෂණියට එන්න කියලා, "ඇයි මෙහෙම කරන්නේ" කියලා අනුශාසනා කළා. "නහි වේරේන වේරාණී සම්මන්තිද කුදාචනං අවේරේනච සම්මන්ති ඒස ධම්මෝ සනත්තන." එකම ගාථා රත්ණයෙන් තමයි මේ යක්ෂණිය දමණය කළේ. වෛර කළා වෛරේ කවදාවත් නැති වෙන්නේ නැහැ. කොච්චර මේ ළමයි කෑවත් ආයෙ සසරයෝ කෙනවා. එහෙම කියා දුන්නා. කරුණාවෙන් කියා දුන්නේ. යක්ෂණියක් වුණත් අහන් හිටියා. සමහර මිනිස්සුන්ට වඩා අහන් ඉන්නවා. හොඳට අහගෙන හිටියා. පිළිගත්තා. ඒක කවදාවත් සංසිඳන එකක් නෙවෙයි. අවේරේනච මෛත්‍රී කිරීමෙන්ම සාන්තියෙන්මයි මෛත්‍රියෙන්මයි වෛරය සංසිඳෙන්නේ. ඒක සනාතන ධර්මයක්. ඒ ධර්මයම අහල කාළී යක්ෂණිය සෝතාපන්න වුණා. කවදාවත් සතුන් නොමරන තත්ත්වයට පත් වුණා. ප්‍රියමනාප කෙනෙක් බවට පත් වුණා. මිනිසුන්ගේ පූජා ලබන කෙනෙක් බවට එදා පත් වුණා. කවුද දමණය කළේ? ලෞතර බුදුරජාණන් වහන්සේ. නොසිටියනම් කවුද මේක විසඳන්නේ? නයි පොළොන් වෛරය වගේ දිගට යන වෛරයක් වෙන්න තිබුණා. එහෙනම් බුදුරජාණන් වහන්සේ ඒ මවුන්ටත් ඒ යක්ෂණියටත් එදා පිහිට වුණා. රාකල 16ක් බීලා වියරු වැටලේන නාලාගිරි හස්තිරාජයා එක වචනයකින් බුදුරජාණන් වහන්සේ දමණය කළා. තවත් කාටවත් හිරිහැර කරන්න නැති තත්ත්වයටම පංචශීලයේ පිහිටපු කෙනෙකු බවට පත් කළා. ඒ මිනිසෙක්වත් දෙවියෙක්වත් නෙවෙයි, තිරිසංගත සත්වයෙක් පවා බුදුරජාණන් වහන්සේ දමණය කළා. ළඟට සච්චකාදී පඬිතයන් බුදුරජාණන් වහන්සේ දේශනා ප්‍රාතිහාරයෙන් දමණය කළා. මේ සච්චක බුදුරජාණන් වහන්සේගේ වාදයට ආවේ ලිච්ඡවි රජපුරුෂ රජ පිරිසත් සමගම ඇවිල්ලා මේ රූප, ශබ්ද, ගන්ධ ආදී ආත්මයි කියන සංකල්පෙන් කතා කළේ. නමුත් පස්සේ අන්තිමට පිළිගන්න උනා. පිළිගන්න කැමති උනේ නැහැ. කරබාගෙන හිටිය වෙලාවේ සක්දෙර රජතුමාගේ ප්‍රතිඥාවක් තිබුණ යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ ආඥාව පිළිගන්නේ නැත්නම් අපි ඒකට පිළිපදින්නම් කියලා. ඒ අනුව තමයි වජ්‍රායුධයක් අරගෙන දිලිසෙමින් ඇවිල්ලා යක්ෂ වේශයෙන් පෙනී සිටි. නිසා පිළිගන්න බැරුව හිටියත් දාඩිය වගුරුවමින් ඒක පිළිගත්තා. පිළිගන්න සිද්ධ වුණා. දමණය වුණා. කියන්නේ හරියට මෙතෙන්ද දමණය වුණා නෙවෙයි. චූලසච්චක මහාසච්චක දේශනා දෙකක් තියෙනවා. දෙකේදීම බුදුරජාණන් වහන්සේ බොහෝ ධර්ම දේශනා කළා. එතෙන්දී නිවන් අවබෝධ කළේ නැහැ. නමුත් අනාගත හේතු සම්පත් දෙස තමයි බුදුරජාණන් වහන්සේ සච්චකට දහම් දෙසුයි. මේ සච්චක දෙව්ලොව ඉපදිලා පසුව තමයි අනුරාධපුරේ පහළ වෙන්නේ. ලංකාවේ බුදුසසුන පහළ වෙච්ච සමයේ පැවිදි වෙලා ත්‍රිපිටක ධාරී වෙලා මිහින්තලේ කළුදේ පුකුණ ආසන්නයේදී කළුතිමිරි ගහක් යට කළුවර පොයේ දවසක කාලබුද්ධ රක්කිත නමින් ඉඳලා එදා කාලකාරාම සූත්‍රයෙන් එළිවෙනතුරු දහම් දෙසූ බවත් සද්ධාතිස්ස රජතුමා රැය පහන් වනතුරු හිටගෙනම ඒ ධර්මයේ ශ්‍රවණය කළා. ලංකා රාජ්‍යයෙන් පිදූ බවත් විස්තර කරනවා. ඒ තරම් වටින දේශනාව බුදුගුණ දේශනාවක් තමයි කළේ. මොකද එදා බුදුරජාණන් වහන්සේ වාද කරපු එකටම තමන් වහන්සේ බුදුගුණම කියනවා. ඒ බුදුගුණ කොච්චරද කියලා රජතුමා අහනවා. ඔබ වහන්සේ දේශනා කර බුදුගුණ වලට වඩා තව බුදුගුණ තියනවාද? රජතුමනි, මා දේශනා කර බුදුගුණ කුරුල්ලෙකුගේ පියාපත් වලට වැහෙන අහස යම්සේද ඒ තරම් ටිකයි, මුළු අහස යම්සේද ඒ තරම් බුදුගුණ අනන්තයි. ඉදිකටු මලයකින් ගංගාවකට ඇල්ලුවට පස්සේ ජලයේ යන ප්‍රමාණය ස්වල්පයි වගේ මා දේශනා කරේ ස්වල්පයයි, මුළු ගංගාවේ ජලයේසේ බුදුගුණ අනන්තයි කියලා. ඒ විදිහේ උපමා වලින් බුදුගුණ පිළිබඳ විවරණ කළේ. ඒ තමයි සච්චක දමණය වුණා. සසරෙනුත් එතෙර වුණා. බක බ්‍රහ්මයා බ්‍රහ්මලෝකයේ වාසය කළා. මේ සියල්ලම නිත්‍යයි කියන සංකල්පය ඇති කරගෙන. ඇයි පේන්නේ නැහැ චුත වීමක්? කල්ප ගණන් අවශ්‍ය තියෙනවා. ඒ දෘෂ්ටිය දුරු කරන්න භාග්‍යවතුන් වහන්සේ බඹලොවටම වැඩම කළා. මාරදිව පුත්‍රයත් පස්සෙන් වැඩියා. ගමන් කළා. ඊළා බ්‍රහ්මයන්ට ආවේශ වෙලා අභියෝග කළා බුදුරජාණන් වහන්සේට. නමුත් බුදුරජාණන් වහන්සේ එහිදී ධර්ම දේශනා කළා. බ්‍රහ්ම නිමන්තනික සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ විස්තර වෙනවා. විස්තරයතුව බලන්න පුළුවන් කැමති කෙනෙකුට. මනවින් කියා දුන්නා, පිළිගත්තා. මාතුල ස්වාමිනී, දැන් ඒ නියත දෘෂ්ටිය නැහැ, ආත්ම දෘෂ්ටිය දැන් නැහැ. බුදුරජාණන් වහන්සේ මම සරණ ගියා. ඒ බ්‍රහ්මයන් පිරිවරාගෙන බැබලෙමින් සිටින බුදුරජාණන් වහන්සේට নমස්කාර කරනවා කියලා මහා මුගලන් ස්වාමීන් වහන්සේ පවයිදී নমස්කාර කරනවා. මේ කියන ක්‍රමය අනුව බුදුරජාණන් වහන්සේ සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශනයන් ගෙන් අග්‍රයි අනුත්තරයි පුරුෂයන් দমনය කිරීමෙන් අග්‍රයි. එසේ පුරුෂයන් දෙවි මිනිසුන් බ්‍රහ්මයන් দমনය කරන්න පුළුවන් නිසා බුදුරජාණන් වහන්සේ අනුත්තර පුරුෂ ධම්මසාරති නම් වෙනවා. ඒ නිසා দমনය වෙන්න නම් අපි කුසල් කරන්න ඕන, පින් කරන්න ඕන, පාරමී පුරන්න ඕන. එහෙම පාරමී අවශ්‍ය නැත, පින් අවශ්‍ය නැත, පින් කරන්න නැත කියලා පරණ වෙන්නේ නැතුව, නිවන් මඟ වරද්දා ගන්න නැතුව බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව පුළුවන් තරම් හැකි තරම් දාන, සීල, භාවනාදී පින්කම් කරන්න, සමත භාවනා වඩන්න, නාම රූප විපස්සනා වේදෙන්න, සතිය පිහිටවා ගන්න, සති මානසිකාරය දෙන්නට මේ හැම දෙයකම යෙදෙන්නේ. එක දෙයක්වත් එපා කියලා අයින් කරන්න එපා. අපි විපස්සනා කරනවා, අපි ඒ නිසා දන් දෙන්නේ නැහැ කියලා අයින් කරන්න එපා. දානෙත් පූජා කරන්න, විපස්සනාත් කරන්න. දෙන දානෙත් විපස්සනා කරන්න, දාන වස්තුවත් විපස්සනා කරන්න, සීලෙත් පිහිටන්නට. නිසා සීල, සමාධි, ප්‍රඥා පැහැදිලි පිරිසුදු නිවන් මඟක් අපගේ ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා ඒ උතුම් නිවන් මඟ පිළිගෙන මේ ජීවිතයේදී හෝ මතු මත්තේදී හෝ අපට සුවසේම නිවන් අවබෝධ වේවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්칸තු ශාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්칸තු ත්වං සදා. දේශක්ඛයෝ නිබ්බානං